ඒවගේ කොටාල තව ඉන්නවා. එරලා කොච්චර ඉන්නවද? ඔක්කොමලා ලෑස්ති වෙන්න මේකට යන්න. උන්ට හදා අපි ආරක්ෂාව දෙන්න ඕන. හොඳ සුරක්ෂිත නවාතන තමයි මේ දේශපාලංගෙන්ගේ හොරගම් කරඹුවෙන්ගේ සුරක්ෂිත නවාතන තමයි අපි ඉන්නේ මෙතන. හරියට වැර ඉස්සර වැලිකඩ මහර පල්ලංසේන කෝගම්බර තව දිනවනම් පාතර ඒ සිරගල් ඔක්කොම සූදානම්. සක් මටත් මොකද අපි පොරොන්දුනානේ මේ මෙතුමාට වීල්චය ගන්න දෙනවා කියලා රංජීවි මේ දානපති නෝන ඇයි සුජාතා කියලා නේ මේ නායක හාමුදුරුව කතා කරන්නේ මිහින්තලේ හාමුදුරුව කතා කරන්නේ සමාජ සේවිකාව අන්න එහෙම ඉන්න ඕන ඒකට මම රෙස්පෙක්ට් ඉතින් මේ ඇත්තටම ඔයා මේ කරපු සේවය අපි අගය කරනවා මොකද මේ අපිට මතකයි රටේ ඉඳලා එනකොට මට කෝල් කළා පොසොන් වලට පොසොන් මහා උත්සවයක් තිබුණා මිහින්තලේ වලවහැන්ගේ නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ඒකටත් ඉතින් ලොකු උදව් කළා ලොකු වැඩ කොටසක් කරා දැන් අපි මම දැන් කටිනේ බාර අරගෙන තියෙනවා ඇසලවලටනේ මේ කටිනේ බාර ගත්තේ ඇසල දවසේනේ බාර ගත්තේ මහා පින්කමක් කළා ලොකු උත්සවයක් කළා දාන ශාලාව හදනවා අපි එතන රැසිකිලි හදනවා රැසිකිලි ආමුතුරන්ට යන්නත් රැසිකිලියක් නෑ ඉතින් ඒ වැඩ කටයුතු දැන් ඔක්කොම කරගෙන අදමයි යන්න හිටියේ ඒ කියන්නේ අපි මිහින්තලේ ආමුදුරුවන්ගේ තව පන්සලක් තියෙනවා. ඒ පන්සලට තමයි මේ කටයුතු කරන්නේ. මිහින්තලේ නායක හම්තුන්ගේ ගම. ගම. උන්වහන්සේ ඉපදුනේ වලවහැන්ගම වැව ගමේ. ඔව්. ඉතින් ඒ ගමේ පන්සල ගොඩාක් ඒ කියන්නේ මේ අවුරුත් ඒ පන්සල ගොඩනගන්න උදව් කළා නෑ නායක හම්තු විතරයි ඒ පන්සලේ වැඩ කටයුතු ගැන බලන්නේ. ඉතින් මම දැන් වස්වසන්නේ එහෙමයි. ඉතින් ඒ නිසා දැන් ඒ පන්සල වැඩ කටයුතු ඒ කියන්නේ මේ මොනවද කියන්නේ මේ වස්වසන වැඩ කටයුතු කරන දියුණු කරන්න. දියුණු කරන්න. දියුණු කරන්න දැන් මම බාර අරගෙන කරනවා. ඉතින් මේ රටේ ජනතාවටත් පුළුවන් ඕනනම් උදව්වක් කරන්න. මොකද ඒවත් ඒ ගම් පලාතේ බොන්න වතුර නැහැ. ඒ වතුර බාරගත්තා. වතුර ප්‍රොජෙක්ට් එකක් කරන්න දැන් ඉන්නවා. දැන් මේ දවස් ටිකේ හරිම බිසීලා. ඔව්. ඔබතුමා දන්නවනේ දැන් අපේ ඡන්දෙකුත් ඇවිල්ලානේ තියෙන්නේ. ජනාධිපතිවරණේ. ඔව්. ඡන්දේ ගැන කතා නොකරමු. ඡන්ද කතා කරන්න යන්නේ නැහැ. සැප්තැම්බර්වලින් පස්සේ මම ලොකු කාර්යභාරයක් කරන්න සූදානම් වෙලා ඉන්නේ මේ වලවහැන්ගේ වැව ඒ ගම් ප්‍රදේශයට. ඉතින් ඕගලොන්ටත් පුළුවන් හැට පුළුවන් මේකට උදව් කරන්න මම සමාජ ක්‍රියාකාරණියක් හැටියට මේ රටේ දුප්පත්ම ජනතාව ගැන තමයි ඒගොල්ලෝගේ සුඛ විවරණය කිසි තමයි මම අතිතු කරන්න බැරිලා ඉන්නේ. ඉතින් මම මේක කිසි කොයි දේශපාලඥයෙක් ආවත් කමන්නේ මම මගේ ගමන ඉදිරියට සමාජ සේවිකාවක් හැටියට මේ රටට සේවය කරන්න මම බැඳිලා ඉන්නලා. දැන් අපි පොසොන් එකට ගියා. ඊට පස්සේ දැන් ඇසලවලට එහෙම කරා. දැන් මේ තියෙන්නේ නිකිනි. ඊට පස්සේ එන්නේ බිනර. ඊට පස්සේ පොයි මොකක්ද දන්නව? අනුර. ඊට පස්සේ ඔය තමයි අනුර එන්නේ. ඉතින් මාත් ජය වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ යොම්නේ වෙයි ඉතින් මේකටත් ඉතින් අපිට උදව් කරන්න ඕන. ඔව්. අපිට සාමාජික හැකියාවක් තියෙනවා. අර දැන් මේ දැන් අපි කියන්න හදන්නේ දැන් මෙතුමාට දෙමුකෝ ඔබ ඔබතුමාගේ කටින්ම කියන්නකෝ මොකද මේ අද ඔයාට සන්තෝෂයිනේ වැඩි බපුව පැලෙන්නේ සන්තෝෂව දවසක් අද මට ඔව් ඉතින් මේ හීන එක තින්න මට මේ දෙයක් මට ඇදේ කියලා ඔව් අපිට පොඩ්ඩක් පරක්කු නෑ මොකද ගමන් එන විසී කියන්නේ අද යන්නේ හිටියේ මේ වාහනේ ඩ්‍රයිව් කරන්න බැරි නිසා ඔව් මට සනීප නෑ නැත්තම් මං අද මේ ඉන්නේ හිටියේ මිහින්තලේ ඉතින් ඒත් අද මම කෝල් කළකොලාට අපි බලමුද මේ වීල්චෙයාර් එක දෙනවා ඔව් මතක් කරලා අපි යමුද මොකද මෙතුමාත් දැන් හරි බිසි නැත්නම් අපි මිහින්තලේ යනවා ඒකට මමත් මට ඩ්‍රයිව් කරන්න පුළුවන් නේ ඉතින් මටත් යන්න බෑ මේ ටිකේ දැන් මං කුරුණෑගල යනවා හෙට නුවර ඉතින් මේ හෙට කුරුණෑගල අනිත් නුවර වාසනාවන්තයි අද මමත් ෆ්‍රී මෙතුමාත් ෆ්‍රී වුණා මේ වීල්චෙයාර් එක මොකද මේ කකුල් මෙහා වුණේ මොකද මේ කකුල් දැන් මේ ඇක්සිඩන්ට් එකේ මේ වෙඩි වැදිච්ච එකක් තියෙනවා
මෙතන වෙඩිදියාගත්තේ බන්දනාගර කැරල්ල කාවනේ මෙතන. ආ හා ඔව් ඔව්. හයිදරාබාද් නම දෙනෙක් මෙතන මැරිලා ගියා. මෙතන 9 දෙනෙක්ම 9 දෙනෙක්. 27 දෙනෙක් ඝාතනය වුණා දන්නවද? 27 දෙනෙක් ඝාතනය වෙච්ච වෙලාවේ 29 දෙනෙක්. 29 දෙනාගෙන් සියලු දෙනාටම ලංකා ඉතිහාසයේ ලක්ෂ 15 ගානේ වන්දි ආරම්භ වුණා. දන්නවනේ ඒක? ඒක ආරම්භ වුණේ සිරකරු අයිතිවාසිකම් කමිටුව. ඒක නන්දිමාල් සේනකපෙරර මමත් ඉන්නයි කමිටුව. අපි මෙතන කෑ ගහලා උද්ඝෝෂණය කළා මෙතන හර්තාල් කළා. ඒක 2012 පස්සේ. අපි සිරකරු අයිතිවාසිකම් කියන කමිටුව පිටවගෙන 2016 මෙතන නොනවතා මෙතන අරගල කළා උද්ඝෝෂණ කළා මේ ඒ ලබා දුන්නේ වන්දි. වන්දි ලබා දුන්නා කට්ටියද ලක්ෂ 15 ගන්න. ඊට පස්සේ නඩුව ගෙනilla එක්කෙනෙක්ව ජීවිතාන්තය දක්වා වුණා ළමහේ වට. නමුත් යාට දැන් ආපහු නිදොස් කර නිදාස් වුණා. අපි ඒක ගැන කතා කරන්නේ නැහැ. නමුත් අර නීති හමුවලට පමුණවලා යම්කිසි දඬුවමක් දුන්නා. ඉතින් ඒක දඬුවම ඊට පස්සේ ඒකට ඉතින් අධිකරණ පත්‍රයේ ක්‍රියාවලියක් නිරන්ජීවියක ඔව් ඊට පස්සේ 27 දෙනෙක් බන්ධනාගාරය ඇතුළේ ඝාතනය කරා කියන පොඩි අපරාධයක් තියෙනවා. ඔව් මේ බන්නේ ලුදි වෙඩි වැදිච්ච ඒවා තියෙන මේ තියෙන මම පෙන්නන්නම් ඔයගොල්ලන්ට මේ තියෙන වෙඩි වැදිච්ච. ඔව් වැඩි වෙච්ච අපිට කියන්න බෑ අපි ඔව් කියන්නේ ඉති හැම තැනම වෙඩි පාරවල් තියෙනවා. අනේ මම මේ ඔව් මම බන්ධගෙන ඉන්න ඉච්චා අද කොහොම කුල්ල ලක්ෂ 6 කියන වෙඩි වැදි නැහැ. ඔව් ලක්ෂ 6ක 10ක මට අලාබා වුණා. පස්සේ බන්ධනාගාරේ මේ හදාගන්න. ඔව් මෙතන 2012 ඉඳන් මෙතන නෑ 1978 ඉඳන් කරන්නේ මෙතන 78 ඉඳලා ඉතින් අද අවුරුදු 40 කියලා අවුරුදු 20ක් වගේලා ඉතින් මෙතන හිටනම් මේ අවුරුදු 20ක් මොකද මම උන්නේ අවුරුදු කීයද ඉතින් අවුරුදු 40යි 3 මාසයයි මං හතර පාරක් පැය 20 පැනලා තියෙනවා හතර පාරක් පැනලා චීන වගේ පැනලා තියෙනවා අපි එයාත් එක්ක ආයතන මගේ යාළුවෝ අගුණ චන්දරේ නෑ ඒක පස්සේ ගෝනවල සුනිල් ඒක අපි දෙක හිටියා ආ ඒගොල්ලෝ හිටියාද ආ ඒ වගේ මම විශේෂ අවුරුදු ගානක් මම වහලා තිබුණා වෙල්ලුම් ගහේ මේ විශේෂ ඉරේ නදී. ආ හා. ඒ පස්සේ තමයි බයි කුණුසා කරන කල මාව දැදාලා මම කඩ ගැදුනා පිටු දෙයකට මාතිය. ආ. ඉතින් මම ලක්ෂණ මේ කරගෙන ආවා. ඒ නැයිලා මම බන්ධනාගාර කොමසාරිස් මහත්තයා එල්ගුඩ ඉන්දියගේ මාස්. ඔව්. ඊපස් ගාලා ඊපස් මම ලක්ෂණ මේ කරගෙන සමාජය කරගෙන ආවා. ඔව්. ඇවිල්ලා ඊපස්සේ මේක පනාය කැලලා ඒ කියන්නේ විනාශය ආවම විනාශය. ඒ කියන්නේ කෝටාබේ රාජපක්ෂ මහින්ද රාජපක්ෂගේ කාලේ තමයි බන්ධනාගාර 27 දෙනෙක් ඝාතනය වුණේ. වාට මතකද 83 කළු ජූලිය වෙලාවේ මේකේ 49 දෙනෙක්ව මැරුවා. ඔව්. ගාවදී. ඒ අද බන්ධනාගාරේ ඉතින් ජීලකෙන් තමයි යතුරු දුන්නේ අරගන්න. අර දෙමළ සිරකරුවෝ මුතුමනි ඇතුළු දෙමළ සිරකරුවන් 50 ගානක් මැරුවා. ඔව් 53ක් මැරුවා. ඉතින් ඒකත් වෙන අපරාධයක් රජා. සිර ගෙදරක වහලා නැහැ කියන්නේ වහලා ඉන්න ඉස්සර වහලා දීති දර අරලා. ඔව් අරන් උඹ පොළොඩි ගාලා නැරුවා. පොළොඩි ගාලා මැරුවා. මේ තරම් අපරාධ කරපු ඉතිහාසය අපි තියෙන ලංකාවේ. ඔව් ඒ නිසා මේ වට දේශපාලන මැදිහත් වෙලා සිරගෙදරක ගියත් මිනිස්සුන්ට ජීවත් වෙන්න උද ගෞරවාන්විතව සිරගෙවල් වල පිළිලා දැන් අන්න බොන්න නැහැ මම හිතන්නේ දැන් අලුත් ආණ්ඩුවක් ආවම බලයට මේ සිරගෙවල් වල විමින මිනිස්සු විතර සිරකාරය වුණත් මිනිස්සුනේ ඉතින් ඒක අහලා තියෙන සිරකාරය මිනිස්සුයි කියලා බෝඩ් එක ඒ වුණාට ඒවයි විමින මිනිස්සු විමින දුක පොඩ්ඩක් උගොඟ කෑම බීමද ඉන්න තැනට පොට්ටයක්වත් නැහැ නිදාගන්න බිම නිදාගන්න පැදුරක්වත් නැහැ ඉතින් ඒවා මානව හිමිකම් උල්ලංඝනය වීමක් සිද්ධ වෙනවා ඉතින් ඒවා ගැන ඔක්කොම බලන්න ඕනි මේ අලුතෙන් පත් වෙන රජය අඩියහේ කාමරලා දොස් කෙනෙක් පාවුත්ෙන් දාලා ඉන්නවා ඔව් අඩියහේ කාමරේ ඔව් අඩියහේ කාමරේ දැන් නම් ඉන්න බෑ දැන් මේ අම් බානක සෙනෙහේ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිරගත වෙලා හිටියා දවස් 25ක් 21ක් මන්දනේ කාලයක් එතුමිය ඇවිල්ලා කිව්වා මේ සිරකරුවන් විඳින දුක ඉතින් මේවට හඳක් එතුමිය හඳක් නගලා මේවා කියපු ඒවා කාගේ කනටද මේවා ඇහෙන්නේ මේක සම්බන්ධව මොකද කරන්නේ කියන එක අනිවාර්යෙන් මේ ඉදිරියට ජනාධිපතිවරණයෙන් පත් වෙන ජනාධිපතිතුමා මේවා ගැන බලලා මේවට නිසි පියවර ගන්න ඕනි කියන එක මම එතුමාගෙන් කවුරු ආවත් එතුමාගෙන් ඉල්ලනවා. ඔව්. ඔකට කියන්නේ මැස්සන් මදුරු වන් අපෙලේ ටික ගොනවා. ඒ බත් පතෙනුත් මුන් හොරාට කනවා. රුපියලට ඔලුවට ගහනවා කියන්නේ දන්නවද ඒක? ඔලුවට රුපියලයි කියන්නේ. ඒ කියන්නේ බත් එකේ තියෙන ලොකු කතාව මම පස්සේ අර කියන්න ඒක. දැන් බත් එක වුණත් පිටින් ගෙනාවෝ. ඒක හාරලා ඇඟිලි ගහලා කූරු ගාලලු. ඉතින් කන්න බෑනේ එහෙම. කොහොමද කන්නේ එක එක නෑ. ඒක ස්කෑන් එකක් දැම්මම නම් ඉවරනේ. හරි සිම්පල්නේ. ඉතින් මේ හොරා කන මුදල්
වලින් කෑන්න අරන් දෙන්න බැයිද? නෑ මේ මොකද? දැන් මේව හදන්න ඕනද? මම දන්නවා කට්ටිය යන්න ඉන්න බලාගෙන. අප්පන් බඩෙන් හම්බේ. මට අප්පන් බඩ අනිවාර්යෙන්. මං කියන්නේ ඒක ඇතුලේ. අප්පන් බඩ විතරක් නෙමෙයි, බවුලත් මේක ඇතුලේ. කියන්න නෑ දුර යන්න. හරිද? බවුලත් මේක ඇතුලේ, ඒක අනිවාර්යෙන් වෙනවා. ඒක තියෙනයි. කප්පම් බඩ. කප්පම් බඩ. එන්න ඇඳලා ඉන්න කප්පම් බඩ. ඔව් ඔව්. ඒ වගේ බඩාලා තව ඉන්නවා. එරලා කොච්චර ඉන්නවද? ඔක්කොමලා ලෑස්ති වෙන්න මේකේ යන්න. උන්ට හැබැයි අපි ආරක්ෂාව දෙන්න ඕන. හොඳ සුරක්ෂිත නවාතන තමයි මේ දේශපාලංගන්ගේ හොරගම් කරඹුන්ගේ සුරක්ෂිත නවාතන තමයි අපි ඉන්නේ මෙතන. හරියට වැර ඉස්සර වැලිකඩ මහර පල්ලන්සේන පොගම්බර තව දිනවනම් පාතර ඒ සිරගල් ඔක්කොම සූදානම්. ඒ තරම් නෙවෙයි. ඒගොල්ලෝ ඉරගෙද ඒ කියන්නේ මේ දැන් අපේ මේ බෞද්ධ රටේ නිත්‍ය ධම්ම වේදිනිය කරුමේ පරිසංවිදන කාලය ඇවිල්ලා. ඉතින් මේවා ඔක්කොටම මේ හොරු වග කියන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි දන්නවා නීතිය ක්‍රියාත්මක වෙනවා. අලුත් ජනාධිපති එන ජනාධිපතිවරයා අනිවාර්යෙන් නීතිය ක්‍රියාත්මක වෙනවා කියන එක මේ අවස්ථාවේ මම ස්ථිර වශයෙන්ම මට විශ්වාසයක් තියනවා කරයි. ඔව් මේ රටේ කොච්චර හොරකම් වුණාද? ඌපෝර නැව්වලට ගෙන්නුවා. වැඳුම් කර හොරාව. දැන් අනුර සපත කළා කිව්වා ඊයේ වැඳුම් කර හොරකම් කරපු අරුජුන ඇලවිසියස්ස රතු නිවේදන දාලා හරි ගේනවා කියලා. ඉතින් ඒව කරන්න ඕන. කොච්චර මිනිස්සු මැරුවද? දැන් මේකේ වන්දනාගාරයට ඇවිල්ලා මැස්ස මර්ධුරුව නෙමෙයිනේ කාක්කෝ නෙමෙයිනේ වෙදිදිම්පේ. ඉතින් ඒ වගේ මේ අපරාධ සිදු වුණා එක්නැලිගොඩ ඒ වගේම තව ඉන්නවා ලසන්තලව මැරුවා මහපාරේ ඒ ගොල්ලංග මැරුවා. තාජුදීන්ලා මැරුවා. දන්නව ටිකන්නේ. ඊට පස්සේ මේ ඒ වගේ දේවල් කරපියොන් අපරාධකාරයන්ව ඇයි පාස්කු ප්‍රහාරේ? ඔව් පාස්කු ප්‍රහාරේ මතක් කරන්න බැරුණා. පාස්කු ප්‍රහාරේ දැඬු දඬුවම් දෙන්න ඕන. තාම ඒ පාස්කු ප්‍රහාරයෙන් නැති වෙච්ච පවුල් වලට රුපියලක්වත් දීලා තියෙනවද? තාම නෑ. දීලා තිබුණේ ඒගොල්ලන්ට ගිහිල්ලා නෑ. ඒවට වෙච්ච දේ ආවා. ඒක අපි දන්නේ නෑ. ඒක එහෙම තමයි. ඒක තමයි ඇත්ත. හරි හරි හරි. හරි මේ ඇත්ත කියමුරාල්. හරි හරි හරි. ඒව දන්නේ නෑ. ඉතින් මේ අපි ඔක්කොම කියන්නේ දැන් ඉතින් බඩු ලෑස්ති. දැන් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ දැන් ඔයා සිරකවල් වල හිටියා. ඒක නිසා අපරාධ කරන්න එපා කියලා මොකක් කර ඇතිනේ වාගේ අදහසක් මේ දුප්පින් දෙක මමම හැදලා ආවේ. ඔව් මමම හැදලා ආවේ. ඔව් ඉතින් මොනවද මේ රටේ අපරාධ කරන මිනිස්සුන්ට කුරුකාරයන්ට මිනි මරුවන්ට මං ඔයා අපරාධ කරන මොනවද කියන්න පුළුවන්? මං අපරාධ කරන බුද්ධි පිළිමය පිටන් ඕකන් කියලා මං ගත්තාම බුද්ධි පිළිමය කියලා නැහැ කියලා. ඉතින් එහෙම කට ඇවිල්ලා ආවිලා මමම හැදුවා. අයියා අපි එන්ජයිලා අපි හොඳ ලස්සන ජීවිතෙමුද අපි හැරලා බලමු මේ සමාජික කොහොමද බලමු අපි මොන හොරුද අපි නම් පීචා හොරු හොරු තමයි ඉන්නේ ඔක්කොම යතේ සභාපති වුණේ ලේකම්ල අධ්‍යක්ෂවරු ඔය හොරකේ කියන්නේ ඈ ඔය හොරේ මං දැන් ඒක මං අර නෑ නෑ මේ හොරාට වඩා අර පාර්ලිමේන්තු හොරු ඊට වඩා නරකයි ඔය ඇමති හොරාලා කප්පම් බඩාලා මීට වඩා නරකයි හරිද ඔය හොරගම් කළා ඔය හොරගම් කළේ කන්න බොන්න නැති කමට ජීවත් වෙන්න බැරි කමට ඒ නිසා අදයි මුම් හොරගම් කරන්නේ උන්ගේ පවුලඩම උන්ගේ හතර වරිගෙම තමන්ගේ අර කියන්නේ මේ අර ගෙරිමස් බෙල්ල උදාගෙන කනාන්තමේ බඩජාරි තාලෙන් උන් තමන්ගේ හතර වරිගෙම තමන්ගේ අර සුදුසු නැති තැන්වලට දාගෙන රාජ්‍ය දේපොළ කාගෙන හිටපු පර බල්ලෝ තමයි මුම්. ඉතින් මුන්ට අපි දඬුවම් දෙන්න ඕන. මුනුයි හොරු මේ ජනතාව පර්ස් එකක් ගැහුවට ඒවත් හොරකන් තමයි දෙයියේ නිරංජීවි. ඒවා දුක්පත්කමට කන්නදැරිතිකමට ආයි කියන්නේ ඉගෙන ගත්තේ නැතිකමට ඉගෙන ගන්න මංගේ දරුවන්ට කන්න නැතිකොට බඩගින්නේ අඬනකොට මොකද කරන්නේ මොනවා කරලා ඉගෙන ගත්තා මම පස්සේ යන්න පාංගිරිය කොරගම් කරපු එකක් තියෙනවා මම ලස්සන ස්ටෝරි එකක් මම යනවා කියන්නේ ඒක මනුතාපය ඒක තියෙන්නේ මේ ඒ වගේ බඩගින්නට හොරගම් කරනවා මිනිස්සු ඉරිගවල් වල ඉන්නවා මේකේ කොච්චරවත් අපදී ගන්න විදියක් නැතුව ඉන්නවා සල්ලි බඳින්න විදියක් නැතුව ඉන්නවා අවුරුදු ගණන් ඉන්නවා අවුරුදු ගණන් ඉන්නවා ඉතින් ඒ නිසායි අපි කියන්නේ ඉරේ යන්නේ උන් ඉන්නවා එළියේ අයිති මේ හිරේ ගියුම් එළියට දාන්න වැඩ පිළිලක් නැහැ හරියට අර විශෝධනය කරන්න ඕන. ඔයා ඉඳදී තිබුණාද අර වන්දනාගාර ඒ ඇතුලේ විශෝධනය කරන එක ඒ කියන්නේ පුනරුත්ථාපන වැඩ පිළිවෙල තිබුණාද? ඒක තමයි මම හිතන්නේ වන්දනාගාරයේ තියෙනවා. ආ ඉත කරලා පුනරුත්ථාපන කිරීම වෙනවා. ආ ඔයා පුනරුත්ථාපනය කරා. ආ එහෙනම් පුනරුත්ථාපනය කළා. එහෙනම් හොඳට තියෙනවා. ඒක නිසා කියන්නේ ඉත පුනරුත්ථාපන වැඩ පිළිවෙලේ වෘත්තියනු කරනවා. මොකද මම මේක හිතිය නිසා දන්නවා. මට කීයක් වැඩිනේ මම වහාලු දිනා අව බකන ගාන ආරයි මට මේ කඩයක් ගන්න දුටි ගැතේ ආ ඒ පුනරුත්ථාපන වැඩ පිළිවෙල විධිමත් ආකාරයෙන් කරනවා නේද මේ ඔස්ස හදනවා ලනු කරලා හදනවා
ඒක හදන්න ඕන හොඳ ස්ටෑන්ඩඩ් එකට ලක්ෂලට දාන්න පුළුවන් විදියට අපි හදන වැඩපිළිවෙලක් හදන්න ඕන. ඒක නිසා තමයි අනාගතයේ නුඹයි රටේ ඉනව ළඟදීම ඉතින් ලබන පොයේ නෙමෙයි ඊගා පොයේදී අනුර. එහෙනම් ඉතින් මේ දේශපාලනේ කතා කරා. ඡන්දය තියෙනවා, ඡන්දබලේ තියෙනවා. ඡන්දබලේ තියෙනවා. ආ ඡන්ද දෙන්න මෙතන. මම මේ කරේ මම ඉතින් ඡන්ද ගන්න. ඈ? අනුර. ඇයි මගේ දිනනද? හරි හරි අනුරට. අනුරට. දෙවනි මනාප දාන්න ඕනේ රොෂා රණසිංහ ආත්මීය දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. මෙම ධර්මපාඩම අපි හැමදාම මාතේ හැමදාම මම පින් දෙනා මේක තියෙනකම හැමදාම පින් දෙනා මම දාම පින් දෙන්නේ අපේ මහත්මියට මේක නගිනකොට පින් දෙයි මා ධර්මපාල මහත්මයා රෝද පුටුවක් ගෙනාවා නෝන කෙනෙක්.